आई बोवन लस्सनट इन्न सुंदर रूसापुयगट हिमिकम कियन्न कांता पिरिमी भेदयकिन तोरव ओब अप कवुरुत केमतियि इतिन ए संदहा अपि नोयकुत दे अत्हदा बलनवा नोयकुत प्रतिकार क्रम ए वगेम नोयकुत रूप लावण्य क्रम अत्हदा बलनवा इतिन शरीरयेन बाहिरट पमनक सीमा नोवी अपिट पुलुवन नम मे अपि बलापुरुत्तु वेन लस्सन अपे शरीरये अभ्यंतरयेन्म लबा गन्न ඒ ලබා ගන්න ලස්සන හැමදාම එක විදිහට තියා ගන්නත් ඒක කොච්චර අපූර්වද ඉතින් ඒ සඳහා අපි හැමෝම දන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ ඉහළ අගයක් තියෙන එක්තරා ඖෂධයක් තියෙනවා ඒක ඖෂධයක් පමණක්ම නෙවෙයි එක්තරා අනර්ග කුළුබඩුවක් ඒ වගේම ඉත අනර්ග සුවඳකාරකයක් ඒ වගේම රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේදී අපිට මහඟු වටිනාකමක් දෙන ඖෂධයක් ඒ තමයි කුංකුම කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා සැෆ්රන් කියලා. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා සැෆ්රන් ගැන නොදන්න ගොඩක් තොරතුරු ඔයාලට කියලා දෙන්න. සැෆ්රන් එහෙම නැත්නම් කුංකුම කියන්නේ කොච්චර අනර්ග රූපලාවන්‍යමය අගයක් තියෙන ඖෂධයක්ද කියලා අපේ තරුණ තරුණියන් බොහෝ විට දන්නවා ඇති. ඒකට හේතුව රුව වඩවන්න කැමති ගොඩක් තරුණ තරුණියන් මේ පිළිබඳව නිතරම උනන්දුවක් දක්වලා හොයලා බලන හින්දා. ඒ වගේම තමයි ගර්භිණී අම්මලාට පුළුවන් තමන්ගේ ගර්භයට මාස 5ක් පහ වුණාට පස්සේ සැෆ්රන් පානය කිරීම තුලින් මම පසුවට කියන්නක් ඔබට කොහොමද පානය කරන්න කියලා ඔබට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ කුසේ ඉන්න දරුවා ඉතා ලස්සන දරුවෙක් බවට පත් කරන්න. ඉතින් මම කියන්නම් මොනවද මේ සැෆ්රන් කියලා අපි භාවිතයට ගන්න කියලා. ඇත්තටම සැෆ්රන් එහෙම නැත්නම් කුංකුම අපේ රටේ හදන්න බෑ. අපේ රටේ වැවෙන්නේ නැහැ. මේවා අපි ආනයනය කරන්නේ ඉන්දියාව, ග්‍රීසිය, ඉතාලිය, ඉරානය, ඇෆ්ගනිස්තානය, කාශ්මීරය, ප්‍රංශය වගේ රටවල් වලින්. ඉතින් ඉතාමත් හොඳ තත්ත්වයේ සැෆ්රන් අපිට මිලදී ගන්න පුළුවන් රටවල් තමයි කාශ්මීරය සහ ඉරානය කියලා කියන්නේ. ලෝකයේ තියෙන ඉතාමත් මිල අධික ද්‍රව්‍ය වලින් එකක් තමයි මේ සැෆ්රන් එහෙම නැත්නම් කුංකුම කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ කුංකුම නිපදවා ගැනීමට තාමත් අධික කාලයක් සහ ශ්‍රමයක් වියදම් වීමත් ග්‍රෑම්ස් එකක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක් සැෆ්රන් නිපදවා ගැනීමට මල් රේණු ඉතාමත් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීමත් ඉතින් සැෆ්රන් කියලා කියන්නේ ක්‍රොකෝස් සැටිවුස් කියන උද්භිද නාමයෙන් හඳුන්වන ශාකයේ පිපෙන දම් පැහැති ස්ත්‍රීලිංගික පුෂ්පවල මල් රේණු තුනක් ඉතින් මේ මල් රේණු වියලා ගත්තයින් පස්සේ තමයි අපිට කුංකුම විදියට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ මල් වල තියෙනවා ප්‍රොසීන් එහෙම නැත්නම් ප්‍රොපොසීන් කියන රසායනික සංයුතියින්. ඒ වගේම තමයි මේ මල් රේණු වියලා ගත්තයින් පස්සේ 108ක් 113ක් අතර ප්‍රමාණයක් වාෂ්පශීලි තෙරුම් මේ සැෆ්රන් තුල අන්තර්ගතයි. ඉතින් අපිට සැෆ්රන් ලබා ගන්න පුළුවන් රතු මිශ්‍ර කහ පැහැති වර්ණේනුත් සමහර අවස්ථාවලදී තැඹිලි මිශ්‍ර කහ පැහැති වර්ණේනුත් ඉතින් ඉතාමත් අනර්ග සැෆ්රන් මිලදී ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔබට තරමක් හොඳ මුදලක් තිබිය යුතුමයි ඉතින් සැෆ්රන් වල ශ්‍රී ලංකා මිල සාමාන්‍ය විදිහෙන් ග්‍රෑම්ස් එකක් රුපියල් 2000ක් 2500ක් අතර වෙනවා ගොඩක් වෙලාවට අපේ කාන්තාවන් සැෆ්රන් මිලදී ගන්න ගියපුවාම ව්‍යාජ සැෆ්රන් වලට රැවටන අවස්ථා ගොඩක් තියෙනවා ඒ වගේම තමයි අනුකරණ තියෙනවා සැෆ්රන් වගේ වෙළඳපළට එන මොකද මේ සමහර වෙලාවට ඌට ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා ඔබ දන්නව ඇති සැරසිලි සඳහා යොදා ගන්න ක්‍රේප්ස් පටි රත්තරම් පාටින් එන තද රතු පැහැතින් එන ක්‍රේප්ස් පටි ඉතා සියුම්ම කපලා ඒට සුවඳ ගල්වලා සැෆ්රන් විදිහට සමහර අවස්ථාවලදී වෙළඳපළේ විකුණන්න තියලා තියෙනවා ඉතින් ඔබ සැෆ්රන් පිළිබඳව නොදන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ මිලදී ගන්න පෙර හෝ මිලදී ගත්තායින් පසුව ඒ පිළිබඳව දන්න කියන කෙනෙක්ගෙන් දැනගෙන තමයි මේ මිලදී ගත යුත්තේ නැත්නම් ඔබටත් සිද්ධ වෙනවා සැෆ්රන් විදිහට ඉතා අධික මිලක් ගෙවලා අර කියන විදිහේ ව්‍යාජ දේවල් වලට රැවටෙන්න. ඔව් මම දැන් ඔබට කියලා දෙන්න හදන්නේ සැෆ්රන් අපි කොහොමද අපේ ශරීරයට ලබා ගත යුත්තේ කියලා. ඉතාමත් පහසුයි ඔබට පුළුවන් දිනපතා උදෑසන එළකිරි වීදුරුවකට සැෆ්රන් රේණු 3-4ක් දාලා විනාඩි 15ක් පමණ තියෙන්නට ඇරලා පානය කරන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් උණු වතුර වීදුරුවක්
විනාඩි 15ක් පමණ පසකින් තියලා නිමුණායෙන් පසුව අර කියපු විදිහටම කුංකුම රේණු 3-4ක් ඒට දාලා තියලා විනාඩි 15ක් පමණ පසකින් තියලා පානය කිරීමේ හැකියාව ඔබට තියෙනවා උදෑසන කිස්පරට පානය කිරීමෙන් තමයි ඔබට මේන් ලබන්න පුළුවන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වගේම ගර්භිණී මව්වරුන්ටත් හැකියාව තියෙනවා තමන්ගේ ගර්භයට මාස 5ක් සපිරුණාගෙන් පසුව මං ඉහත කිව් ආකාරයටම පානය කිරීම මගින් තමන්ගේ ශරීරයට කුංකුම ලබා ගන්න මේ තුලින් කුසේන දරුවා ලස්සනට සහ නිරෝගීව වර්ධනය වෙන්න ඉතාමත් හොඳ හැකියාවක් ලැබෙනවා වගේම ඒ තුලින් තමන්ගේ ශරීරයටත් ගර්භයටත් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා නවීන විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා ඒ වගේම තමයි මේදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ බොහෝ දෙනා අහනවා මගෙන් කොහොමද කුංකුම ශරීරයේ අභ්‍යන්තරයට ලබා ගැනීමද බාහිරින් ආලේප කිරීමද වඩා සුදුසු කියලා. මේදී මම දකිනවා ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ මුහුණට යොදන සමහර පැක් එහෙම නැත්නම් ෆේෂල් සමග කුංකුම භාවිතයට ගොඩක් දෙනා හුරු වෙලා ඉන්නවා. ඒ කියන්නේ සමහර අය කොමාරිකා ජෙල් සමග කුංකුම යොදලා ෆේස් පැක් විදිහට පාවිච්චි කරන්න හුරු වෙලා ඉන්නවා. ඒ වගේම ඔලිව් තෙල් දෙහි සමග කුංකුම ෆේස් පැක් එකක් විදිහට හදලා මුහුණට යොදන්න හුරු වෙලා ඉන්නවා සමහර කාන්තාවන්. ඒ වගේම යෝගට් දෙහි මී පැණි සමග කුංකුම පාවිච්චි කරලා ෆේස් පැක් යොදන්න සමහර අය පුරුදු වෙලා ඉන්නවා. මේ කියන හැම ආකාරයකින්ම ඔබට ලබන්න පුළුවන් සාර්ථක ප්‍රතිඵල. නමුත් ශරීරයේ අභ්‍යන්තරයට ලබා ගැනීම තුලින් ඔබට ලැබෙන්නේ අභ්‍යන්තරයෙන් ලැබෙන අගනා ලස්සනක්. ඉතින් මේ ලස්සන ඔබ සමහර විට මිල අධික දෙයක් අරගෙන බාහිරින් ආලේප කරලා ඉවත් කරනවට වඩා ඔබට ඇත්තම ගොඩක් සුදුසුයි කුංකුම ඔබේ ශරීරයේ ඇතුළට පානය කිරීමෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ තුලින් ඔබ වියදම් කරන මුදල අපතේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රුව වඩවනවාට අමතරව ඉතාමත් හොඳ ඖෂධීය ගුණයන් බොහොමයක් ඔබට ලබා ගැනීමේ හැකියාව මේ තුලින් ඔබට ලැබෙනවා. ඉතින් මම ඔබට දැන් සඳහන් කරන්න යන්නේ කුංකුම තියෙන්නේ අපේ රුව වඩවන්න විතරක්ද? එහෙම නැත්නම් මේ තුලින් අපට ලැබෙන අනිකුත් ප්‍රයෝජන මොනවද කියලා කියලා දෙන්නයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කුංකුම වලට රතු රත්තරන් කියලාත් කියනවා. එහෙම කියන්නේ කුංකුම මිලෙන් අධික නිසාමත් නෙවෙයි. ඒකට තව හේතුවක් තමයි කුංකුම වල තියෙන ආයුර්වේදීය වටිනාකම ඉතාමත් ඉහළ අගයක් ගන්න හින්දා. ඒ නිසාම තමයි මැද පිරිතික දේශීය වෛද්‍ය ක්‍රම වලටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත ආසියානු රටවල හෙළ වෙදකමටත් ඒ වගේම ආයුර්වේදීය වෙදකමටත් කුංකුම ඉතාමත් අගනා ඖෂධයක්. ඉතින් කුංකුම වලට පුළුවන් වාත පිත සෙම කියන තුන් දොසම සමනය කරන්න. ඒ වගේම වේදනා නාශකයක් විදිහට කුංකුම වලට අපේ ශරීරය තුළ ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ තියෙන ගොඩක් දුර්වලතා, ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඉවත් කරලා අපිට ඉතාමත් හොඳ ධාරණ ශක්තියක්, ඒ වගේම ස්මෘති ශක්තියක් ඇති කරන්න කුංකුම වලට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේගේ මානසික ආතතිය දුර කරන්නත් කුංකුම වලට පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරයේ වාජීකරණ හැකියාව ඉතාමත් වැඩි දියුණු කරලා ලිංගික බලහීනතාවයන් ඉවත් කරන්න කුංකුම වලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මුත්‍ර ශෝධක ද්‍රව්‍යයක් විදිහට කුංකුම ක්‍රියා කරන නිසා මුත්‍ර වාහිනී පද්ධතිය මොනවාම් හෝ ගැටලුවක් ඇති වුණ අවස්ථාවක කුංකුම පානය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා නම් ඔබට පුළුවන් එම ගැටලුව ඉතාමත් ඉක්මනින් මගහරවා ගන්න. ඒ වගේම තමයි අපේ ශරීරයේ අපිට නිතර ඇතිවන අජීර්ණ රෝග, අරුචි රෝග, ඒ වගේම වමනය කියන මේ රෝගත් ඉතාමත් ඉක්මනින් සමනය කරන්න කුංකුම වලට පුළුවන්. ඒ වගේම සෙම් රෝග බොහොමයකටත් ගුණ දෙන්න කුංකුම වලට හැකියාව තියෙනවා. ගර්භ සංකෝචක ද්‍රව්‍යයක් විදිහට කුංකුම අපේ ශරීරය තුළ ක්‍රියා කරන නිසා කාන්තාවන්ට ඇති වෙන බොහොමයක් ප්‍රසව දෝෂවලදී කුංකුම ඉතා හොඳ ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන බොහොමයක් ස්නායුගත රෝගවලට කුංකුම ඉතාමත් හොඳ ඖෂධයක්. ඒ වගේම ඉතාමත් ඉක්මනින් අපේ ස්නායු උත්තේජනය කිරීමේ හැකියාවක් කුංකුම වලට තියෙනවා. ඒ නිසා අධික මාත්‍රාවෙන් කුංකුම පාවිච්චි කිරීමෙන් ඔබට මත්භාවයක් ඇති වෙන්න පුළුවන්.
වැදගත්ම දේ තමයි අපි මෙහිදී සඳහන් කළේ කුංකුම අපේ සමට තමයි ඉතාමත් හිතකර වෙන්නේ. ඉතින් සමේ තියෙන විකෘතිතා බොහොමයක් ඉවත් කරලා ඉතාමත් පැහැපත් නිරෝගී ලස්සන හමක් ඇති කරන්න කුංකුම වලට පුළුවන්. ඒ වගේම හමේ තියෙන පොරි, දද, කුෂ්ට, කැසලි වගේ බොහොමයක් රෝගාබාධ ඉවත් කරන්නත් කුංකුම වලට හැකියාව තියෙනවා. ඉතින් කුංකුම යොදාගෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි නිෂ්පාදනය කරන සම්පාදිත ඖෂධ බොහොමයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි කුංකුමාදී තෛලය කියලා කියන්නේ. මේ කුංකුමාදී තෛලය ඔබට පුළුවන් නම් අරගෙන නිතර පාවිච්චි කරන්න සමේ තියෙන ලප කැලැස්සියල්ලක් ඉතාමත් ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් මම මෙහිදී සඳහන් කළේ කුංකුම ගැන සමහර විට ඔබ නොදන්න තොරතුරු වෙන්න ඇති. මම මේ සඳහන් කරපු දේවල් ගැන මොනියම් හෝ ගැටලුවක් ඔබට පවතිනවා නම් ඔබට පුළුවන් පහදින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ ඔබ නොදන්න බොහොමයක් තොරතුරු හැමදාමත් මම මගේ channel එක තුලින් ඔබට අරගෙන එනවා. ඉතින් මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඔබටත් පුළුවන් මේ වගේ අලුත්ම ආයුර්වේදීය දැනුම මගේ සමග බෙදා හදා ගන්න. ඉතින් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා සුවබර දිවියක්. ආයුබෝවන්.